මං අද කතා කරන්න යන්නේ අලුත්ම අලුත් LG GLB503PZI කියන refrigerator එක ගැනයි. මේක smart refrigerator එකක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේකේ water dispenser කියන option එකක් තියෙන fridge එකක්. මම මේක අද unboxing තමා කළේ. මම ඕගොල්ලන්ට සරල review එකක් මේ unboxing event එකේ ගේන්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේක use experience එකත් එක්ක full review එකක් ගේන්න. එහෙනම් අපි කොහොමද කියලා බලමු මේ fridge එකේ තත්ත්වය. ඔව් කිචන් එක නම් හැදි වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඇත්තටම කියනවා නම් ටිකක් කාර්ය බහුලයි මේ box එක unbox කළා හැම තැනම හිට මේට කළා විවිධ දේවල් කළා. ඉතින් මෙහෙම තමයි මේ වෙලාවේ. ඊට පස්සේ අස් කළා full review කරනකොට බලමු කොහොමද කියලා තත්ත්වේ. ඔව් මුලින්ම අපි කතා කරමු මේකේ තියෙනවා අද තමයි මම මේක unboxing කරගත්තේ. දැන් චුට්ටකට කලින් මම මේක ගෙන ගත්තේ. මේක තමයි මේ ෆ්‍රිජ් එකේ box එක ආපු. දැන් තමයි මේකේ කොම කඩලා ගත්තේ. මේ තියෙන මේකේ model number එක GLB503PZI. Made by LG Electronics. හරි, එතකොට දැන් අපි කතා කරලා බලමු ෆ්‍රිජ් එකේ තියෙන විශේෂාංග. දැන් තමයි මේක ඔන් කරන්න බෑ හේතුව පැය 24ක් යනකම් ඔන් කරන්න එපා කියලා කියනවා manufacturer company එක මේක authorized company එක. එහෙම තමයි සාමාන්‍ය ෆ්‍රිජ් එකක් අලුතෙන් ගෙනාවම පැය 24ක් යනකම් ඕනම ෆ්‍රිජ් එකක් මම දන්න තරමින් මේ ඔන් කරන්නේ නැහැ. අපි බලමු. හරි. අපි බලමු මේකේ මේ තියෙන ThinQ කියන ටෙක්නොලොජිය මේගොල්ලන්ගේ මේකට යූස් කරලා තියෙනවා. Wi-Fi කියන ටෙක්නොලොජිය එක හරහා ෆෝන් එකෙන් මේකට කනෙක්ට් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේක ඔන් කළාම මේකේ ලස්සන්ට ඩිජිටල් අංක ඉලක්කම් ඒ ටික වැඩ කරනවා. ඒක අපිට පස්සේ රිවිව් එකදී මම ඒක ගේන්නම් ඕගලන්ට. මෙතන තියෙනවා ඒකේ සෙටින්ග්ස් තියෙන පැනල් එක. මම වැඩි වශයෙන් ඒ ගැන කතා කරන්නේ නැහැ. මේකේ IC smart inverter කියන ලේටස්ට්ම ටෙක්නොලොජිය තමයි තියෙන්නේ. ලෝකේ තියෙන හොඳම ෆ්‍රිජ් වලට තියෙන ටෙක්නොලොජිය කියලා Google එකේ හිම බැලුවොත් සඳහන් කරලා තියෙනවා. ඒක ඉතින් බලන්න ඕනේ අපි. මේක තමයි මේකේ තියෙන්නේ smart inverter compressor 10 year warranty LG branded. මෙහෙම අපි බලමු මේකේ මම පොඩි රිවිව් එකක් අද ගේන්නේ මේ unboxing event එක කළා. ලොකු දෙයක් ගේන්නේ නැහැ. ඊට පස්සේ මම මේකේ use experience එකත් එක කතා කරන්න. මේ තියෙන්නේ මේ refrigerator එකේ inside එක. මේ වෙලාවේ අපේ රටේ ගොඩක් electric බඩු මිල වැඩි වෙමින් තියෙන වෙලාවක්. මමත් ඒකයි මේක ගත්තේ. දැන් මේකත් ගොඩාක් මිල වැඩි වෙනවා. මේක 471 liter capacity එක තියෙන refrigerator එක. මේ තියෙන මේකේ refresher එක මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ice maker එක තියෙනවා. ඒක user friendly automatically ice ටික වැටෙනවා. අනිත් පැත්ත ඇරුවාම ඊට පස්සේ tray එකෙන් ice ටික එලියට ගන්න පුළුවන්. ආපහු refill කරන්න පුළුවන්. මේකේ ඇවිල්ලා තියෙනවා water dispenser එකක්. ඒක advantage එකක්. ඔයාලන්ට මේකේ ඇතුලේ තියෙන මේ තියෙන water dispenser එකේ water මේ ගන්න පුළුවන් glass එකක් තිබ්බහම මෙහෙම කරලා වතුර ගන්න පුළුවන් cool water. එතකොට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තමයි මේ fresh water එක දාන්නේ. fresh water මෙතනට අපි fill කරලා තිබ්බහම automatically cool වෙනවා. cool වෙලා අර එළියේ තියෙන ඒ mechanic එකෙන් water ටික ගන්න පුළුවන් mechanism එකෙන්. මේ තියෙන මේකේ door එකේ තියෙන විදිහ ට්‍රේස් water ෆ්‍රෙෂ් වෝටර් එක දාන ටෑන්ක් එක ඇරුණාම මෙතන පොඩ්ඩක් ඉඩ ඇහැරෙනවා. ට්‍රේක්ස් දෙකක් තියෙනවා. මැද ට්‍රේ එක තියෙනවා ලොකු ට්‍රේ එක බකට් එක. තව යට තව ට්‍රේ එකක් තියෙනවා. ඔය විදිහට තමයි ඩෝ එක මේකේ එන්නේ. මේ තියෙන ඉන්සයිඩ් එක ෆ්‍රෙෂ් ෆෝන් එකක් තියෙනවා. ඒකේ තියෙනවා ෆිෂන් මීට් ෆ්‍රෙසෝසෝන් ෆිෂන් මීට් දාන්න එක. ඊට පස්සේ ට්‍රේස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙනවා විශේෂාංගයක් තමයි හයිජින් ෆ්‍රෙෂ් ප්ලස්. hygiene fresh plus කියන්නේ මේකේ ඕගොල්ලන්ට යම්කිසි මාළු මස් වගේ දෙයක් දාලා bad smell එකක් bacteria හින්දා එනවනะ ඒ දේවල් මේකේ panel එකේ තියෙනවා. මම ඉස්සරහට ඕගොල්ලන්ට හරි full review එකේදී ගේන්න ඒ button එක ඔබම automatically මේකේ තියෙන bad smell එක ගඳ ටක් ගාලා මේගොල්ලෝ absorb කරගෙන ඒක එළියට දානවා. ඊට පස්සේ fridge එක කරනකොට අපිට ඒකේ ගඳක් එහෙම එන්නේ නැහැ. සාමාන්‍ය පරණ fridge වල අපි දන්නවා මාළු වගේ තිබ්බහම මස් වගේ තිබ්බහම දොර අරනකොට එකපාර පළාතට මේ ගඳක්
වගේ එළියට එනවා බෑඩ් ස්මෙල් එකක්. දැන් මේ එකේ එකට සොලියුෂන් එක දීලා තියෙනවා. නික බැක්ටීරියා 99.9%ක්ම මේකෙන් විනාශ කරනවා කියලා ඒගොල්ලෝ සාහතික කරලා තියෙනවා LG කම්පැනි එක. ඔයාලට මේක Google එකේ මේ ෆ්‍රිජ් එකේ මොඩල් නම්බර් එක ගහලා බලුවා ඩීටේල්ස් ගත්තහේ ඔක්කොම ටික. එතකොට මේ තියෙන්නේ මේකේ ෆෘට් ඇන් වෙජිටබල්ස් දාන බකට් ෆ්‍රෙෂ් සෝන් කියලා තව සෝන් එකක්. ඒක වෙන් කරලා තින්නේ ෆෘට් ඇන් වෙජිටබල්ස්. එතකොට ඒකේ වෙජිටබල් දාද්දී ඒක තියෙනවා මේකේ මෙකනිසම් එක මාරු කරන්න පුළුවන්. ඒකට අර වාතාශයෙන්නත් මෙහෙම ෆෘට් මේ කරන දානකොට ඒකට ඒක වහන්න ඒ පොඩි මේකක් දීලා තිනවා. එතකොට මේගොල්ලන්ට පේටන් එකක් තියෙනවා LG ලට. ඒක LG රෙෆ්‍රිජරේටර්ස් වලට විතරයි අදාළ වෙන්නේ. ඩෝ කූලින් ප්ලස් කියන ටෙක්නොලොජිය, ඩෝ කූලින් ටෙක්නොලොජිය. ඒක ප්ලස් කියන්නේ මේගොල්ලන්ගේ හොඳම අවදි එක දැන් තියෙන ටෙක්නොලොජිය. මේ ඩෝ කූලින් ටෙක්නොලොජිය එක හරහා තමයි මේගොල්ලෝ ෆ්‍රිජ් එක හරි කෙටි වේලාවක් තුල එකම උෂ්ණත්වයකට එකම ඒ සෙල්සියස් අංශක ගානකට කූල් එක පවත්ව ගන්න හැකියාවක් තියෙනවා. ඒකෙන් ගොඩක් කරන්ට් එක, ඒ කියන්නේ විදුලි බලය පිරිමහනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක අර ගොඩ වෙලාවක් මේක මේ කූල් එක ආපහු යථාර්ථයට ගන්න දොර ඇරියහම වෙලාවක් ගන්නෑ. ඉතින් ඒ දේවල් තමයි මේ ඔප්ෂන් ටික තියෙන්නේ. තවට 6% මේකේ එනර්ජි සේවින් එකක් තියෙනවා, පවර් සේවින් එකක්. මේ ලොකු ෆ්‍රිජ් එකක් ලීටර 471ක් කියන්නේ කැපසිටි එක. හැබැයි අපි කොහොමද කියලා බලමු මාස විදුලි බලය ඒ සියලු දේ user experience එකත් එක්ක. මේක අද මම මේ unboxing event එක කරන්න හින්දා මේක අද තමයි මම unbox කළේ. ඉතින් අපි බලමු කොහොමද කියලා මේකේ ඉදිරියට. හරියටම ඕගොල්ලන්ට මේ වගේ ෆ්‍රිජ් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ ෆ්‍රිජ් එක සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුම මම ඕගොල්ලන්ට දෙන්නම්. මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේක Wi-Fi support කරනවා. මෙන්න මෙතන තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් Wi-Fi connect වෙන system එක තියෙන්නේ. මේක through ඕගොල්ලන්ගේ phone එකෙන් සම්පූර්ණ මේකේ temperature එක සියලු දේම ඔයාට මේකේ මේ change කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ refrigerator එකේ diagnosis එකක් තියෙනවා smartly. ඔයාගේ phone එකට මේකේ errors මොනවා හරි වෙනවනම් ඒ errors ටික ඔයාගේ phone එකට එයා inform කරනවා. මෙන්න මේ වගේ මේකේ ලෙඩක් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඉතින් මේක ස්මාර්ට් ගැජට් එකක්, ඉතාමත් හොඳ ගැජට් එකක්. ටෙක්නොලොජි අතින් වෙච්ච ඉම්ප්‍රූව් එකකින් වෙච්ච හොඳ දෙයක්. ඉතින් ඒ ඔප්ෂන් එක මේ ෆ්‍රිජ් එකේ අපිට මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ දෙම්ම කිව්වොත් මේ ෆ්‍රිජ් එකේ. එහෙනම් මම අලුතෙන් මේක විස්තර ෆුල් රිවියු එකක් කරලා අනිකුත් වීඩියෝස් දානකම් මම ගිහිල්ලා එන්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.